මේ අනවශ්‍ය ප්‍රමාණයට විවිධ වරප්‍රසාද පුජ්ජලික ප්‍රතිලාභ ඉලක්ක කරගෙන අපේක්ෂකයන් ඉදිරිපත් වීම දෛනිකවම නිරීක්ෂණය වෙනවා. මේ වෙනකොටත් අපේක්ෂකෝ 27 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් අපතැම්පත් කිරීම සිද්ධ කරලා තියෙනවා. අපි දන්නවා ඉදිරි දින කීපය තුළ මේක තවදුරටත් වර්ධනය වෙන්නට පුළුවන්කම තිබෙනවා. මැතිවරණ කොමිස සභාව දැන්ටමත් ප්‍රකාශ කරලා තියෙනවා එක අපේක්ෂකෙක් වැඩි වුණොත් එක පැත්තකින් මිලියන 200ක වගේ ප්‍රමාණයක් මේ සඳහා වැය වෙනවා. ඒ වගේම අර්බුදයකට යනවා කණ්ඩායම් වැඩි වුණොත් ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කිරීම පිළිබඳව. ඒ වගේම මේ රටේ ඡන්දදායකයේ අර්බුදයකට යනවා කිසිම පදනමකින් තොරව අපේක්ෂකෝ විශාල ප්‍රමාණයක් අතරින් ඒ තෝරා ගැනීමට කටයුතු කිරීම සඳහා අපි දන්නවා කැබිනට් මණ්ඩලයේ අප මුදල වැඩි කර යෝජනා කළා. නමුත් අවාසනාවකට ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නට ඉඩකඩක් ලැබුණේ නැහැ. ඒ නිසා ඉතිහාසයේ පුරාවටම අධ්‍යයනය කළ බැලුවොත් මේ බහුතර අපේක්ෂක ප්‍රමාණයක් තරඟ වැදුණත් ඔවුන්ට 2%ක්වත් ලබා ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ සියලු දෙනාගෙම අප රාජසන්තක වෙනවා. 12.5%ක් ගන්නට ඕනේ, 8න් එකක් ගන්නට ඕනේ අප රාජසන්තක නොවි තිබෙන. මේ තියෙන තත්ත්වය අනුව ඡන්ද ලක්ෂ 12ත් 15ත් අතර වගේ ප්‍රමාණයක් ගන්නට ඕනේ. දැන් මේ අපේක්ෂක බොහෝ දෙනෙකුට මේ ඡන්ද ප්‍රමාණය ලබා ගන්නට හැකියාවක් නැහැ.